కత్తిరింగ అని. ආයිබෝන්කින් පිළිගන්නවා SL Gadget YouTube channel එක බලන ඕගොල්ලෝ හැමෝටම. උන පොඩි දවස් කිහිපයක් මට videos දාන්න බැරි වුණා. හැබැයි දැන් මම ආයි එක දිගට ඔයාලට videos දානවා. අපේ simple biz YouTube channel එකේ අපි එක දිගට videos දානවා. ඔයගොල්ලන්ට business ideas, e-money, ඊට පස්සේ ඔය scholarships, funding ඉතින් මේ වගේ methods මම ගොඩක් ඒ channel එකේ upload කරලා තියෙනවා. හරි. ඉතින් ඔන ගොඩක් කට්ටිය මගෙන් ඉල්ලපු video එකක් තමයි අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ. මොකද මම මීට කලින් ඔයාලට ගෙනහලා තිබ්බා ඉංග්‍රීසි පාඨමාලාවන් සම්බන්ධව ලංකාවේ තියෙන ඉංග්‍රීසි පාඨමාලාවන් සම්බන්ධ කෝස් එකක්. මේකෙන් පස්සේ ගොඩක් කට්ටිය comments දාලා අපෙන් ඉල්ලලා තිබ්බා අයියේ ඔයා ගේන්නකෝ ලංකාවේ government එකෙන් දෙන ඉංග්‍රීසි පාඨමාලාවන් හොඳ ඉංග්‍රීසි පාඨමාලාවන් පහක් විතර හොයලා ගේන්න කියලා. රයිට්. ඔන්න ඕගොල්ලෝගේ ඉල්ලීම ඉෂ්ට කරන්න තමයි අද මේ වීඩියෝ හදන්නේ. අද මම ඔයාලත් එක්ක කතා කරන්න ඇඟිලි මල්ලා ලංකාවේ government එකෙන් ඔයාලට ලබා දෙන එහෙම නැත්නම් කියන්න පුළුවන් මේක රාජ්‍ය ආයතන වෙන්න පුළුවන් රාජ්‍ය විශ්වවිද්‍යාල වෙන්න පුළුවන් මේ වගේ තැන්වලින් ලබා දෙන ඉංග්‍රීසි පාඨමාලාවන් තමයි අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ. බය වෙන්න එපා ඔයාලා A-level clear ඉන්න කෙනෙක් නම් එහෙම නැත්නම් O-level clear ඉන්න කෙනෙක් නම් ඕනි කෙනෙක්ට මේ කෝස් හදාරීමේ හැකියාව තියෙනවා. රයිට් අපි වීඩියෝට යන්න ඉස්සෙල්ලා හැමදාමත් වගේ පොඩි මතක් කිරීම් ටිකක් කරන්න තියෙනවා. ඒ තමයි අපේ SL Gadget Academy එක. ඔයගොල්ලෝ තාමත් අපේ SL Gadget Academy එකට join වෙලා නැත්නම් අපේ තියෙනවා SL Gadget Academy එකේ graphic designing, video editing, web development, basic IT දැන් නම් ගොඩක් courses තියෙනවා. මේ ටික කියන්නේ කොත්තර විනාඩි 10ක් විතර යනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ course වලට join වෙන්න. අපි රුපියල් 5000ක මූලික ගෙවීමක් විතරයි ගන්න. ඒ කියන්නේ රුපියල් 5000ක මුදලක් විතරයි ඔයාලගෙන් අය කරගන්නේ. මාස 4ක් live ඔයාලට class එකට join වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔයාලට මේක එක batch එකකින් ඔයාලට මේක idea එක ගන්න බැරි නොත් එම ඊළඟ batch එකට සම්පූර්ණයෙන් normally ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. මොකද අපි ඔයාලට membership card එකක් දෙනවා. ඒ කාඩ් එකෙන් ඔයාලට lifetime join වෙන්න පුළුවන්. ඉතින් සම්බන්ධ වෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඔයාලා දන්නවද මගේ WhatsApp number එක එහෙම නැත්නම් මගේ calling number එක දන්නවද? description එකේ තියෙනවා. මේකට call එකක් ගන්න. එහෙම නැත්නම් මේවා groups තියෙනවා description එකේ. මේවට ඔයාලට join වෙන්න පුළුවන්. right. අපි යන් එනවා video එකට channel එක subscribe කරලා යහපැත්තේ notification button එක click කරලා තියාගන්න. එහෙනම් යන් අපි video එකට video එකදී කතා කරමු මොනවද මේ ඉංග්‍රීසි courses කියලා. නංගල මල්ලයි තිම වීඩියෝ එක පටන් ගන්නකොට ආර ලොකු විස්තරයක් කිව්වද මම ඔයාලත් එක්ක කතා කරන්න කියලා මොනවද කියලා. ඉතින් වීඩියෝට යන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් ආයි කියන්න ඕනි නංගල මල්ලා ඕගොල්ලන්ට අපි මේ channel එකෙන් සම්පූර්ණයෙන් අරන් ඉන්නේ ඔයාලගේ education එක වැඩි දියුණු කරන්න. එහෙම නැත්නම් ඔයාලගේ professional qualifications වැඩි දියුණු කරන්න අවශ්‍ය videos වගේ දේවල් තමයි මම ඔයාලට මේක අරන් ඉන්නේ. දැන් අපි simple biz youtube channel එක ගත්තොත් මේට වඩා ගොඩක් හාත්පසින්ම වෙනස් channel එකක් ඒක. අපි ඔයාලත් එක්ක විහිළු කරලා සාමාන්‍යයෙන් business ideas කතා කරලා ඒකට තර්ක ගෙනහලා කරන videos තමයි තියෙන්නේ simple biz channel එකේ. මේකේ මම ඔයාලත් එක්ක 100ට 100ක්ම කරන්නේ ඔයාලගේ මොලේ වැඩි දියුණු කරන්න ඔයාලට අධ්‍යාපනික දේවල් තමයි මේකෙන් මම අරන් ඉන්නේ. right. දැන් තව විස්තර ඇති. දැන් අපි යම් වීඩියෝ එකට. right. ඉතින් මම ඔයාලත් එක්ක කතා කරනවා කුවේ government එකේ ඉංග්‍රීසි courses. මෙතන පළවෙනි එක තමයි ඔයාලට මේ open university එකේ ලබා දෙනවා ඉංග්‍රීසි course එකක්. ඉතින් මේ open university එකේ diploma in english language and literature. సో ఇది నంగల మల్ల మీకు කියන්නోని మేగొల్లంగ సర్టిఫికెట్ కోర్సెస్ దినవా మే డిప్లొమా ఇంగ్లీష్ එක මන් තෝරගන්න ප්‍රධාන හේතුව තමයි මේගොල්ලෝ මේක මේන්ලිම ටාගට් කරලා දෙන යුනිවර්සිටි ස්ටුඩන්ට්ස් ලා ප්‍රොෆෙෂනල්ස් කට්ටිය එහෙම නැත්නම් يعني ඔෆිස් එකේ වැඩ ඉන්න කට්ටිය වගේ කට්ටිය ඊට අමතරව ටීචර්ස් ලා. ඉතින් මෙන්න මේ සෙට් එක ටාගට් කරලා තමයි මේ කෝස් එක හදලා තියෙන්නේ මේ ඩිප්ලෝමා එක. මොකද ඔයාලා යුනිවර්සිටි එකට යන්න ගින්න කෙනෙක් නම් ඔයාලට ඒකට අවශ්‍ය ප්‍රසන්ටේෂන්ස් හදන්න දේවල් ඊට අමතරව ඉංග්‍රීසි සම්බන්ධව ඇඩ්වාන්ස් දේවල් මෙන්න මේ කෝස් එකෙන් ඔයාලට කවර් වෙනවා. හරි අපි බලමු පොඩ්ඩක් විස්තර ටිකක් මෙන්න මේ කෝස් එකේ. මේ කෝස් එක ඇතුළට ගියාට පස්සේ ඔයාලට මේ කෝස් එක සම්පූර්ණයෙන්ම අවුරුද්දක කාල සීමාවක් තියෙනවා මාස 12ක්. බයන්න දෙයක් නැහැ සම්පූර්ණයෙන් මාස 12 ඇතුළේ ඔයගොල්ලෝ 100ට 100ක් මේකේ කවර් කරනවා. ඇඩ්මිෂන් වලට ගියාට පස්සේ ඇඩ්මිෂන් නම් සමහරක් විට මේවා ක්ලෝසින් වෙලා ඇති. හැබැයි ඔයාලට මේවා එක දිගට මේගොල්ලෝ ඕපන් කරනවා. එතකොට ඔයාලට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. හරි අපි බලමු එන්ට්‍රි ක්වොලිෆිකේෂන්ස් මොනවද ඉල්ලන්නේ කියලා. ඉතින් ඔයගොල්ලන්ගේ එන්ට්‍රි ක්වොලිෆිකේෂන්ස් විදිහට මේගොල්ලෝ ඉල්ලන්නේ ඔයාලට මේගොල්ලොන්ගේ ඒ කියන්නේ OUSL එකේ තියෙන ඇඩ්වාන්ස් සර්ටිෆිකේට් ඉන් ඇඩ්මින් මේක. ඒ කියන්නේ ඉංග්‍රීසි ෆෝ business and professional qualification sorry professional communication කියන course එක ඔයාලා හදාරලා තියෙන්න ඕනි entry qualification එකක් විදියට. හරිද? ඒකට ඔයාලට minimum මෙන්න මේ විදියට. හරිද? B++ හරි එහෙම නැත්නම් B- හරි තියෙනවා ඔයාලට කරන්න පුළුවන්. ඔයා ඒක හදාරලා නැහැ කියලා ඔයාලට ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ඒත් ඔයාලට යන්න පුළුවන් ඔයාගේ A-level result එකෙන් මේකට apply කරන්න පුළුවන්. ඔයා A-level result එකට ඔයාලට A3ක් නෙමෙයි වැරදුනා ඔයාලට පාසස් 3ක් තියෙනවා නම් මේකට යන්න පුළුවන්.
හරි එතකොට අපි දැන් ජෙනරල් එක කතා කරා ඇඩ්මිෂන් ගැන කතා කරා ඇප්ලිකේෂන්ස් ගැන නම් කතා කරන්නේ නැහැ ඔයාලට ඔන්ලයින් ඇප්ලයි කරන්න පුළුවන් අපි යම් ෆයිනෑන්ස් පැත්තේ මේ තමයි කෝස් කොස්ට් එක කොච්චරද කියලා බලන්න රෙජිස්ට්‍රේෂන් ෆී එක රුපියල් 500ක් යනවා ඊට පස්සේ ෆැසිලිටීස් ෆී 2500යි ලයිබ්‍රරි ෆී 100යි ටියුෂන් ෆී එක ඒ කියන්නේ ඔයාලට කෝස් ෆී එක 71100යි මේ ඔක්කොම ආලට එකතු වුණාම ටෝටල් ෆී එක 74200ක් වගේ වෙනවා රුපියල් 75000ක් වගේ දෙනකොට ඔයාලට මේගොල්ලෝ ඩිප්ලෝමා කෝස් එක අවුරුද්දක කෝස් එකක් ඔයාලට කරගන්න පුළුවන් සාමාන්‍යයෙන් ඔයාලා ප්‍රයිවට් කරොත් එහෙම ඔයාලට ලොකු ගාණක් යනවා රයිට් අපි යන් ආයි වීඩියෝ එකේ මුලට දැන් අපි ඔයාලට කියන්නම් මං ඇයි මේ ප්‍රයිවට් කෝසස් එක නෙවෙයි තමයි ගවර්න්මන්ට් කෝසස් මත තෝරගත්තේ අද කියලා එකක් තමයි මේන් මේ තමයි ඔයගොල්ලෝ අපෙන් අහපු නිසා ඊළඟ එක තමයි මේ ගවර්න්මන්ට් කෝස් එකකින් දෙන සර්ටිෆිකේට් එක මාරු විදිහට ලංකාව තුළ පිළිගන්නවා මෙන්න මේකෙන් තමයි මම අද ඔයාලට ගවර්න්මන්ට් කෝස්ම ගේන්න හැදුවේ ඒ වගේම තමයි ගවර්නමන්ට් කෝස් ගත්තොත් එතන මම ඉස්සෙල්ලා කතා කරපු ඕපන් යුනිවර්සිටි එක ගත්තත් ගවර්නමන්ට් කෝස් වල තියෙන කෝස්ට් එක සාපේක්ෂව ප්‍රයිවට් එකට වඩා ගාණ අඩුයි. ඒ විතරක් නෙවෙයි මේගොල්ලොන්ගේ තියෙන අනිත් පැත්තත් මාර කොලිටි කියලා කියන්න පුළුවන් ලෙක්චර්ස් ලා වුණත් එහෙම නැත්නම් මේගොල්ලොන්ගේ දෙන සර්ටිෆිකේට් එක ඊට පස්සේ ඔයාලට හම්බෙන ෆැසිලිටීස් ඒ වගේ දේවල් වුණත් දැන් ගවර්නමන්ට් එකේ ප්‍රශ්නයක් නැහැ කොලිටි. ඉතින් ඔයාලට ඒකයි මම මේ අද ගවර්නමන්ට් ඒව අරන් එන්නේ. ඒක කියලා මම කියන්නේ ප්‍රයිවට් ඉංග්‍රීසි කෝසස් නැත්නම් කෝසස් හරි නැහැ කියලා කියනවා නෙමෙයි. ඔයාලට ගවර්නමන්ට් එකක් ස්පෙෂලිම තෝරගන්න විස්තර ටිකක් තමයි මම මේ ඔයාලත් එක්ක ඒකෙදි කතා කරේ. රයිට් අපි යන් ආයි එනං ස්ක්‍රීන් රෙකෝඩ් එකට. රයිට්. දැන් මම ඔයාලත් එක්ක කතා කරන්නේ පළවෙනි එක. දැන් යන් අපි දෙවෙනි කෝස් එකට. දෙවෙනි කෝස් එක තමයි මෙන්න මේක. නයිට් එකේ තියෙන ඉංග්‍රීසි ලැන්ග්වේජ් ස්කිල් ට්‍රේනින් කෝස් එක. හරිද? හරි. එතකොට මේක ගත්තොත් මේකේ විස්තර මේක ඔයාලට ඔයගොල්ලෝගේ ප්‍රදේශයේ තියෙන නයිට එකෙන් ඔයගොල්ලන්ට කරගන්න පුළුවන්. මේකත් මාර්ගෙදිට පිළිගන්න කෝස් එකක්. පැය 200ක කාලසී තමයි යන්නේ. මේකේ කෝස් ෆී එක රුපියල් 4000ක් කියලා දෙනේ. මට මේක නම් 100ට 100ක් ඔයගොල්ලන්ට හරි කියලා කියන්න බෑ. සමහරක් විට මේ කෝස් ෆී එක වෙනස් වෙන්න පුළුවන්. ඊළඟට රෙජිස්ටර් ෆී එක රුපියල් 100යි. රෙජිස්ටර් ෆී කෝස් ෆීස් ඔයගොල්ලන්ට කෝල් කරලා අහගන්න. හරිද? ඊළඟට මේ කෝසස් තියෙන්නේ සැටර්ඩේ සන්ඩේ තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට වීකෙන්ඩ් එකේ මේ කෝස් වලට සහභාගී වෙන්න පුළුවන්. හරිද? ඊළඟට ඔයගොල්ලන්ට මේක තියෙන්නේ පැය 200ක්. ඒක ප්‍රශ්නයක් නැහැ. පැය 200ක් කියන්නේ සාමාන්‍යයෙන්ම මාස 8ක 9ක වගේ කාල සීමාවක් තියෙන්නේ. හරිද? ඊළඟට ෆයිනල් ටෙස්ට් එකක් තියලා තමයි ඔයගොල්ලන්ට මේගොල්ලොන්ගේ සර්ටිෆිකේට් එක ලබා දෙන්නේ. හරිද? ඔයාලට මේගොල්ලොන්ගේ වැඩිදුර විස්තර දැනගන්න ඕන නම් මෙන්න මේ තියෙන කන්ටැක්ට් නම්බර් එකට ඔයා කෝල් කරන්න. කෝල් කරලා වැඩිදුර විස්තර ඔයාලට ලබා ගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න අමතක වෙනවා. මට ඒකයි මම මෙතන පෙන්නන්නේ. මේවට කෝල් කරන්න. හරි. අපි යන් යන පටස්කාලා 3 වෙනි එකට. 3 වෙනි එක තමයි මෙන්න මේක. හරිද? මොකද්ද? සර්ටිෆිකේට් කෝසස් ඉන් ඉංග්‍රීසි ලැන්ග්වේජ් මේ කොළඹ යුනිවර්සිටි එක. නැත්නම් කියනවා කොළඹ විශ්වවිද්‍යාලයේ පවත්වන එකක් මේක. මේක ඇවිල්ලා සර්ටිෆිකේට් එකක්. ඒක ඒ වගේම තමයි මේ කොළඹ විශ්වවිද්‍යාලයේ තියෙනවා. ඔයාලට ඩිප්ලෝමා කෝසස්, ඊළඟට ස්පෝකන් ඉංග්‍රීසි කෝසස් මේ වගේවත් තියෙනවා. ඔයාලට මේවා උනත් කරන්න පුළුවන්. රයිට්. අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ මෙන්න මේක. සර්ටිෆිකේට් ඉංග්‍රීසි කෝස් එක. හරිද? ඉතින් මේකේ ගත්තොත් එහෙම මේකේ ඔබ්ජෙක්ටිව්ස් ගත්තොත් ගොඩක් තියෙනවා. මම ඇත්තමයි මේක හදලා තියෙන කියලා ගොඩක් පැහැදිලි කරන්න යන්නේ. කෝස් එකේ ඩියුරේෂන් එක ගත්තොත් එහෙම මාස 6ක කාල සීමාවක් තියෙන්නේ. ඔයාලට ඒ ලෙවල් වලින් පස්සේ ඔයාල ඒ ලෙවල් ඉවර වෙලා ඔයාලට ඉංග්‍රීසි හදා ගන්න ඕන නම් ඔයාලට මේකට යන්න පුළුවන්. හරිද? ඉතින් මේකේ ගත්තොත් එහෙම එන්ට්‍රි ක්වොලිෆිකේෂන්ස් ඉල්ලලා තියෙනවා. අවුරුදු 17ට වඩා වැඩි ඕනිම කෙනෙක්ට මෙන්න මේක හැදෑරීමේ හැකියාව තියෙනවා. රයිට්. මෙතන ස්පෙෂල්ම දීලා තිනවා මේගොල්ලෝ එන්රෝල්මන්ට්ස් ෆෝ 17 ඉයර්ස් ඕල්ඩ්. හරිද? අවුරුදු 14 වැඩි අයට මේක හැදීරීමේ හැකියාව තියෙනවා. හරිද? ඊළඟට ඔයගොල්ලන්ට වැඩිදුර විස්තර දැනගන්න ඕන නම් කෝල් කරන්න මෙන්න මේ කන්ටැක්ට් නම්බර් එකට. මේ කන්ටැක්ට් නම්බර් එකට කෝල් කරන්න නැත්නම් මේ ඊමේල් එක තියෙනවා මෙයාලගේ. හරිද? මෙන්න මේ කන්ටැක්ට් නම්බරට ඔයාලා කෝල් කරලා වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්. රයිට්. කෝස්ට් එක ගැන කිව්වොත් රුපියල් 20000ක් වගේ කෝස්ට් එකක් තියෙන සමහරකට ඒක වෙනස් වෙන්න පුළුවන්. ඒකයි කිව්වේ. රයිට්. මේ මෙතන ඉන්න ප්‍රෝග්‍රෑම් කෝඩිනේටර් සහ ප්‍රෝග්‍රෑම් ඇසිස්ටන්ට් ඉන්න මේ දෙන්නා එක්කෙනෙකුට ඔයාලා කෝල් කරලා වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්. රයිට්. එක හරි, දෙක හරි, තුන හරි අපි යන් එහෙනම් හතරවෙනි කෝස් එකට. හරි. හතරවෙනි කෝස් එක තමයි සර්ටිෆිකේට් කෝස් ඉන් ඉංග්‍රීසි සබරගම විශ්වවිද්‍යාලය. සබරගම විශ්වවිද්‍යාලයේ පවත්වන සර්ටිෆිකේට් ඉංග්‍රීසි කෝස් එක. රයිට්. මෙන්න මේක තමයි මට හැමතිස්සෙම ගොඩක් ලාය මගෙන් ඇහුවේ. නංගිල මල්ලා මේක දැන් මම කතා කරන්නේ රාජ්‍ය මේවයිනේ, කියන්නේ ගවර්නමන්ට් ඉංග්‍රීසි කෝසස් නේ. මීට අමතරව මම තව කෝස් වීඩියෝ එකක් ගේනවා ගවර්නමන්ට් යුනිවර්සිටි වලින් ඔයගොල්ලන්ට ඔෆර් කරන ඉංග්‍රීසි IT කෝසස් කියලා. මම ඉස්සෙල්ලා ගෙනහලා තියෙන මේකේ අප්ඩේටඩ් ඩීටේල්ස් මම ඔයාලත් එක්ක කතා කරනවා. හරිද? දැන් මේ සබරගම යුනිවර්සිටි එක ගත්තොත් එහෙම සර්ටිෆිකේට් කෝස් ඉන් ඉංග්‍රීසි, ඒ වගේම ඩිප්ලෝමා ඉංග්‍රීසි කියලා දෙකක් තියෙනවා. මම මේ අද ඔයාලත් එක්ක කතා කරන්නේ සර්ටිෆිකේට් කෝස් එක. එතකොට සර්ටිෆිකේට් කෝස් එක ඔයාලා කරනවා නම් හරිද? මෙන්න මෙතන. හරිද? ඩියුරේෂන් එක දීලා තියෙනවා 6 මන්ත් කියලා ඔයාලට පේනවා ඇති.
මාස 6ක් තමයි මේගොල්ලෝගේ කෝස් ෆී එක යන්නේ කෝස් එක යන්නේ මාස 6ක ඊළඟට මේගොල්ලෝගේ entry qualifications විදියට ඔයගොල්ලෝගෙන් ඉල්ලන්නේ මේගොල්ලෝ කොහමද සමහරකට interview එකක් එහෙම නැත්නම් selection test එකක් තියෙනවා ඔයාලගේ ඕල්වෙල් රිසල්ට් එක ඔයාලගේ ඕල්වෙල් ඉංග්‍රීසි වලට S pass එකක් තියෙනවා නම් ඔයාලට මෙන්න මේ සබරගම විශ්වවිද්‍යාලයේ තියෙන ඉංග්‍රීසි පාඨමාලාව හැදෑරීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ ඔයාලා මේක A level ලියනකම් ඉන්න ඕනේ නැහැ. ඕල්වෙල් ලිව්වගෙනටවත් මේක කරන්න පුළුවන්. හරිද? මේ සර්ටිෆිකේට් කෝස් එක. හරිද? ඊළඟට බලමු මේගොල්ලෝ රෙජිස්ට්‍රේෂන් පත්‍රෙ ගිහිල්ලා. Right. මේගොල්ලෝගේ රෙජිස්ට්‍රේෂන් ගත්තොත් එහෙම මේගොල්ලෝගේ ඇප්ලිකේෂන් ෆී එක රුපියල් 500යි කෝස් ෆී එක රුපියල් 1000යි. මේ කියන්නේ මේ කෝස් ෆී එක දැන් රුපියල් 1000යි කියන්නේ අවුරුදු මට මතකයි විදියට අවුරුදු 5ක ඉඳන් වගේ රුපියල් 1000යි තමයි තිබ්බේ. සමහර ක්‍රම එක වෙනස් වෙලා තියෙන්න පුළුවන්. එහෙනම් ඔයාලා අනිවාර්යෙන් මෙන්න මේ කන්ටැක්ට් නම්බර්ස් මම දෙන්නම්. ඒවට කතා කරන්න. ඊට පස්සේ මේ රුපියල් 1000ත් ඔයාලට ඉන්ස්ටෝල්මන්ට් දෙකකට ගෙවන්න පුළුවන්. පළවෙනි ඉන්ස්ටෝල්මන්ට් එක 6000යි. ඊළඟ 4000යි ඔය විදිහට ඔයාලට ගෙවන්න පුළුවන්. ඇප්ලිකේෂන් ෆී එක රුපියල් 500යි. ඒතර 10500ක් තමයි ඔයාලට යන්නේ. හරිද? ඊළඟට ඔයාලා මේක හදාරන්න යනවා නම් ඔයාලා සබරගම යුනිවර්සිටි එකට යන්න ඕනි. ඔන්ලයින් නෙමෙයි තියෙන්නේ. සබරගම විශ්වවිද්‍යාලයට ගිහිල්ලා තමයි මේක හදාරන්න තියෙන්නේ. මේක තියෙන්නේ සෙනසුරාදා සහ ඉරිදා දවස්වල තමයි තියෙන්නේ. මේ මෙතන දීලා තියෙනවා. ඔයාලා ඕලෙවල් වලට S pass එකක් තියෙනවා නම් ඔයාලට මේක කරන්න පුළුවන්. රයිට් ඒ විදිහට තමයි දීලා තියෙන්නේ. හරිද? ඔන්න දැන් මෙන්න මෙතන ඔයාලට තියෙන මේ කන්ටැක්ට් නම්බර්ස් ටික මෙන්න මේ කන්ටැක්ට් නම්බර් එහෙම නැත්නම් මෙන්න මේ කන්ටැක්ට් නම්බර් එක හරිද මේ දෙකෙන් ඔයාලට කෝල් කරලා වැඩිදුර විස්තර දැනගන්න පුළුවන් ඒ විදියට හරිද තව මේක විස්තර කතා කරොත් එහෙම කෝස් අවුට්ලයින් එක ගත්තොත් එහෙම මෙන්න මේ විදියට තමයි තියෙන්නේ ඒ කියන්නේ මේගොල්ලෝගේ අර සාමාන්‍යයෙන් තියෙන මේ විදියට මේ රීඩින් රයිටින් ඊට පස්සේ මේ ලැන්ග්වේජ් ස්ට්‍රක්චර්ස් ඊට පස්සේ ස්පීච් and listening ඔය විදිහට කොටස් වලට කඩලා තමයි යන්නේ. ඒ කියන්නේ පළවෙනි මාසෙ මේක, දෙවෙනි මාසෙ මේක, තුන්වෙනි මාසෙ කොහම ඔන්න ඔය විදිහට කොටස් වලට කඩලා තමයි යන්නේ. මාර විදිහට ක්‍රියේටිව් විදිහට ප්‍රැක්ටිකල් සෙෂන්ස් වලින් තමයි මේක යන්නේ ඔයගොල්ලන්ට පෞද්ගලික මාත්මයේ කෝස් එක කරා. ඉතින් ඔයාලට මේක හදාරන්න පුළුවන්. යනවා නම් සබරගම විශ්වවිද්‍යාලයට ගිහිල්ලා මුලින් ඇප්ලිකේෂන් එකක් අරගෙන ඔයාලට මේක රෙජිස්ටර් වෙන්න පුළුවන්. හරිද? ඕක තමයි හතරවෙනි එක. අපි යම් ෆයිනල් කෝස් එකට ගවර්න්මන්ට් එකෙන් දෙන මේකත් ගවර්න්මන්ට් යුනිවර්සිටි එකෙන් දෙන එකක්. Department of English Language Teaching Kalani University. හරිද? එතකොට Kalani එකෙන් තමයි මේක ලබා දෙන්නේ. මේ ඩිප්ලෝමා එකක් මේක Diploma in English කෝස් එකක්. ඔයාලට සාමාන්‍යයෙන් ඇඩ්වාන්ස් ලෝකලට ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඔයාලට මේක හදාරන්න පුළුවන්. හරිද? එතකොට මේකේ ගත්තොත් එමේ කෝස් ඩියුරේෂන් එක ගත්තොත් එමේ 1 year මාස 12ක් කාල සීමාවක් යනවා. එතකොට කෝස් එකේ කෝස් ෆී එක රුපියල් ලක්ෂයක මුදලක් මේක ඉන්ස්ටෝල්මන්ට් දෙකකට ගෙවන්න පුළුවන්. පළවෙනි ඉන්ස්ටෝල්මන්ට් එක රුපියල් 75000ක් දෙවෙනි එක වලට රුපියල් 25000ක් විදිහට ගෙවන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඊළඟට ගත්තොත් එහෙම මෙයාලගේ කෝස් කන්ටෙන්ට් එක කියන්නේ මෙන්න මේ විදිහට. දැන් බලන්න මෙන්න මේ කෝස් එක මාරම හොඳයි. ඔයාලා යුනිවර්සිටි එකේ ඉන්න යුනිවර්සිටි එකට ඇප්ලයි කරන ළමෙක් නම් එහෙම නැත්නම් ඕගොල්ලෝ මොකක් හරි ඔෆිස් එකක බිස්නස් එකක කරන ළමෙක් නම් ඔයාලට මාරු විදිහට වැදගත්. මොකද මේ මෙතන බලන්න ස්පෙෂල්ව දීලා දෙනවා ප්‍රසන්ටේෂන් ස්කිල්ස්. අපිට යුනිවර්සිටි එකේ කෙලවෙන එකම එක පොයින්ට් එක තමයි ප්‍රසන්ටේෂන් ස්කිල් එක නැති එක. හරිද? එහෙනම් මේගොල්ලෝ ප්‍රසන්ටේෂන් ස්කිල් එක හයිලයිට් කරලාම තියෙනවා. හරිද? ඊට පස්සේ කමියුනිකේෂන් ස්කිල්, ඉන්ටර්විව් ස්කිල්, ග්‍රැමර්, ලෙටර් රයිටින්, රිපෝට් රයිටින්, රිපෝට් රයිටින් වගේ දේවල් අපිට අනිවාර්යෙන් ඕන වෙන යුනිවර්සිටි එක සයිමන්ට් එකක් වෙන්න පුළුවන්. මොකක් හරි නැත්නම් එක්සෑම් වෙන්න පුළුවන් ඔය වගේ. එතකොට මේවා තමයි ටච් කරලා තියෙන්නේ මේක. ඉතින් මේක මම හිතනවා යුනිවර්සිටි එකකින් ළමයට හයිලි රෙකමෙන්ඩඩ් කරන්න පුළුවන් කෝස් එකක් තමයි මෙන්න මේ කැලණි යුනිවර්සිටි එකේ තියෙන ඩිප්ලෝමා කෝස් එක. ඊළඟට ඔයගොල්ලන්ට වැඩිදුර ඩීටේල්ස් දැනගන්න ඕන නම් මෙන්න මේ කන්ටැක්ට් නම්බරයට කතා කරන්න මම මේ හයිලයිට් කරලා තියෙන එකට. හරිද? ඊළඟට ඔයාලට මේගොල්ලෝ වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්. ඉතින් මේගොල්ලෝ තියෙන තාම ද කෝස් ස්ටාර්ට් සූන් කියලා තමයි තියෙන්නේ. වැඩිදුර විස්තර දැනගන්න පුළුවන් ওই විදියට කතා කරලා. හරි. ඉතින් අද මම ඔයාලත් එක්ක කතා කරේ නංගල මල්ලා ඔයාලට ගවර්න්මන්ට් එකෙන් ඔෆර් කරන එහෙම නැත්නම් ගවර්න්මන්ට් යුනිවර්සිටි වලින් කියන්න බෑ. ගවර්න්මන්ට් එකෙන් ඔෆර් කරන ඉංග්‍රීසි කෝසස්, සර්ටිෆිකේට් කෝසස්, ඩිප්ලෝමා කෝසස් තමයි කතා කරේ. මම මේකේ පාර්ට් 2 එකක් ගේනවා ආයි. ගවර්න්මන්ට් යුනිවර්සිටි වලින් ලබා දෙන ඉංග්‍රීසි කෝසස් සහ IT කෝසස් කියලා ඒකත් ඔයාලා බලන්න. ඉතින් ඒක ඔයාලට බලන්න පුළුවන් වෙන්නේ අපේ channel එක subscribe කරලා හැබැයි දැන් notification button එක click කරොත් තමයි එකපාරට අපි video එකක් දැම්ම ගමන් ඔයාලට ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. right. ඉතින් මම හිතනවා නම් ඔයගොල්ලන්ට හරි idea එකක් එන්නේ නැති කියලා මේ video එකේ miss වෙච්ච දේවල් තියෙනවා නම් එහෙම නැත්නම් ඔයගොල්ලන්ට තව දැනගන්න දේවල් තියෙනවා නම් අපේ contact number එක message එකක් දාන්න. එහෙම නැත්නම් අපේ මේකේ comment box එකේ comment එකක් දාන්න. ඔයාලට අනිවාර්යෙන් comment වලට reply ආවේ නැහැ කියලා නෑ. ඒවට අපි අනිවාර්යෙන් reply video මේ විදියට හදනවා. හරි, එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකක් හම්බෙමු. channel එකත් subscribe කරලා අපේ B page එකත් support කරන්න follow කරලා Instagram තියෙනවා, TikTok තියෙනවා. මේවත් follow කරලා තියාගන්න. අපි එහෙනම් තවත් අලුත් වීඩියෝ එකක් හම්බු වෙනකන් ඔයාලට සුබම සුබ දවසක්.